අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ලොව වැඩිම කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් ඇමරිකාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 85000 ඉක්මවයි සිට්සලන්තේ ජීවත් වූ ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වැළඳී ජීවිතක්ෂයට දිස්ත්‍රික්ක පහක ඇඳුරු නීතිය తాවකාලිකව ඉවතට ඇඳුරු නීතිය යලිත් පසුරු දෙකට ක්‍රියාත්මකයි ඇඳුරු නීති කාලය තුල ලක්ෂ 80ක කුඩු ප්‍රවාහණය කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට වැඩ ගෙවන්න සහන කාලයක් දුප්පත් රටවලින් ණය අය කිරීම අත්හිටුවන ලෙසට ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලීමක් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයේ ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පළමු ශ්‍රී ලාංකිකයා බවයි විදේශ සම්පත් අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. මේ වන විට කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන තුනක නිරෝධායන ක්‍රියාවලියට යොමු කර සිටින පුද්ගලයන් 501 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටව ගියා. ස්විට්සර්ලන්තයේදී ශ්‍රී ලාංකිකයෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම පුද්ගලයා පසුගිය 25 වනදා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදේශ කටයුතු ආරංචි මාර්ග පවසන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත් වෙද්දී යාපනය පුන්කුඩිතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ අනුව එම පුද්ගලයා කොරෝනා වෛරසයට ගොදුරු වී මියගිය පළමු ශ්‍රී ලාංකිකයා වනවා. වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත පුත්තිලින් 237ක පිරිසක් මෙවට විට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබෙමින් වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර දියතලාව යුද හමුදා කඳවුර ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන කිහිපයක රඳවා සිටි නිරෝධායනට යොමු වූ පුත්තිලින් 309 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. දියතලාව ප්‍රදේශයේ මෙම නිරෝධායනයට ලක් වූ පුත්කලයින් අද පෙරවරුවේ කොළඹ, අනුරාධපුර, ගාල්ල, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්ක වෙත පිටත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර එතර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන එක්ව නිර්මාණය කරන ලද ශ්‍රී ලංකාව අමතන මාර්ගගත ද්වාරය ඊයේ විදේශ සබඳතා අමාත්‍යාංශයේදී තියත් කර තිබෙනවා. මෙම වෙබ් සම්බන්ධතාව මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර www.contact.srilanka.mfa.gov.lk හරහාද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකි. කොවිඩ් 19 පැතිර යාමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම් වේගවත් සහ කාර්යක්ෂම සේවා සැපයීමක් සඳහා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජය සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කර තිබෙනවා. ඇමරිකාව ලොව වැඩිම රටක් වාර්තා කළ ආසාදිතයින් සංඛ්‍යාව ගත වූ පැය 24 තුළදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ වන විට ඇමරිකාව සමස්ත කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 85,887ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.
அமெரிக்காவே மேவன் விட்டு ஜீவிதக்ஷிட பத்வியத்தி புத்கிலின் சங்க்யாவு எத்தகஸ் துன்சேயாக அமெரிக்காவே நனத்திருவு வெடிம அசாதித்தின் சங்க்யாவாக வார்த்தாக்கன் ரட்டவன்னே சேனையாய் சேனை மேவன் விட்டு அசாதித்தின் அசு எத்தகஸ் துன்சேயாத்திலிஸ் திதனிக்கு வார்த்தாவனபா கொரோனா மரணத்திற்கு வெடிமு மரண சங்கியாவாக வார்த்தாவுள் ரட்டபவிட்டு மேவன் விட்டு இத்தாலிய வார்த்தாவனவா இத்தாலியன் வார்த்தாவன முழு மரண சங்கியாவு மேவன் விட்டு அட்டதகஸ் திசை பகலவக் தக்வா இலகோஸ் திபனபா இத்தாலிய மேவன் விட்டு கோவிட் 19 வைரஸை அசாதித்த புத்கிலின் சங்கியாவு அசோதகஸ் பன்சியசு நவையாக்லசை வார்த்தாவாண்டே දෙවනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන රටබවට ස්පාඤ්ඤ වාර්තා වනවා. ඒ මරණ 4365ක් ලෙසයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත අසාධිතින් සංඛ්‍යාව 57786ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන්යානා රැගත් USS තියඩෝ රෝසබෙල්ට් නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වී තිබෙනවා. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික පටින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳිය ඇති බවටයි තහවුරු වී තිබෙන්නේ. මීට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් 3 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳිය ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනයේ නිවේදනය කර සිටියා. කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ USS තියඩෝ රෝසවෙල්ට් නෞකාවේ සෙබළුන් 5000කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියලු දිනාටම කොරෝනා වෛරසය වැළඳිය ඇද්දේ සොයා පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මේ වන විට USS තියඩෝ රෝසවෙල්ට් නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කලාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුවම් දූපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ. එෙහිදී නෞකාවේ සිටින සියලුම බටහිර නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට අමරිකානු බලධාරීන් පියවර ගන්න බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා. ලොව පුරා රටවල් 201කින් COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ ආසාදිතින් මෙවැනි විට 535308 දිනකෝ වාර්තා වී තිබෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසයේ මෙවැනි විට මියගොස් ඇති සංඛ්‍යාව 24101ක්. මාරන්තික කොරෝනා වෛරසයේ ආසාදිනි වී මෙවැනි විට සුවය ලබා ඇති සංඛ්‍යාව 127187ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. පුත්තලම සහ උතුරු පළාතේ වවුනියාව මන්නාරම කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කිරීම වැනි නීතිය අද පස්වරු 2ට යලි ක්‍රියාත්මකයි. පුත්තලම සහ උතුරු පළාතේ වවුනියාව මන්නාරම කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්කවලට තාවකාලිකව ඉවත් කෙරෙනු ඇඳිරි නීතිය පස්වරු 2ට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මාර්තු මාස 30 වන සඳුදා පෙරවරු 6ට යළි තාවකාලිකව ඉවත් කර එදිනම පස්වරු 2ට යළි පැනවෙන බව ජනාධිපති මාත්‍යංශය සඳහන් කළා. මේ අතර කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජ්‍ය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා ප්‍රකාශයට පත් කළ නිවසේ සිට වැඩ කරන කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මීට අයත් වන අතර එම කාල සීමාව රජයේ නිවාඩු දිනසේ නොසලකන බවද ජනාධිපති මාත්‍යංශය සඳහන් කළා. මේ වවුනියාවේ අද පෙරවරුවේ පැවති තත්වයයි. හැටන් ප්‍රදේශයේද ඔසුසෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසෙල් කිහිපයක්ම අද විවෘතව තිබුණා. මේ අතර කිලිනොච්චිය යුද හමුදාව තවත් මානුෂීය මෙහෙයුමක් සිදු කරමින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දිලිඳු පවුල් වෙත තිරිඟු පිටු ඇතුළු වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කළා. මහියංගඩ ප්‍රදේශයේ විහාරස්ථාන සඳහා දානීය පිළියෙල කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය මහියංගඩ පොලිසියේ මැදිහත් වීමෙන් මෙලෙස ලබා දුන්නා. මේ මහියංගන ප්‍රදේශයේ යාචක ජනතාවට මහා සංඝරත්නය විසින් ආහාර සපයා දුන් දර්ශනයි. ගාල්ල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමත් සමග ප්‍රධාන මාර්ග උපයෝගී කර ගනිමින් වී අස්වනු වියලීමේ කටයුතු සිදු කෙරෙනු මෙලෙස දක්නට ලැබුණා. පවතින තත්ත්වය හමුවේ වුවද වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන ආකාරයයි මේ.
මෙතර සිවිල් ආරක්ෂක බලකාය සහ සාමාන්‍ය ජනතාවගේ මැදිහත් වීම මත සෞඛ්‍යංශ වෙත අවශ්‍ය මුඛ ආවරණ නිෂ්පාදනය කරනුද දක්නට ලැබුණා. මේ අතර පසුගියදා උතුරු පළාතට පැමිණි COVID-19 වෛරසය ආසාදිත ස්විස් දේව ගැතිවරයා විසින් අදාළ දේව මෙහෙය සිදුකරන ආකාරය බවට දැක්වෙන වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය තුල සංසරණය වනවා. සියලු රක්ෂණ ආයතන අත්‍යවශ්‍ය සේවාවක් බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින නම් කිරීමත් සමග සිය පාරිභෝගික ජනතාවට උපරිම සේවාවක් ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා රක්ෂණ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල් අලුත්ගම මහතා පවසනවා. රක්ෂණ සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වීමත් සමගම ඊයේ දවසේ හවස් භාගයේදී අපි සියලුම ශාඛාවලටද අන් සේවාවන් සපයන නිලධාරීන් එක්කද සම්බන්ධ වෙලා අද වෙනකොට එනම් 27 වෙනිදා අපේ ශාඛාවන්ද ප්‍රධාන කාර්යාලයද මේ වෙනුවට අපේ පාරිභෝගික බෞතුන් වෙත සේවාව සැපීමට අපකැපවීමෙන් වැඩ කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී ඇත්තටම අපිට පණිවිඩයක් හැටියට කියනවා නම් අපි ගිය සතියේ ඉඳලා අපි පාරිභෝගික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට වැඩපිළිවෙලක් අපි දියත් කරා. ඒ වැඩපිළිවෙල තැනටමත් තවමත් ඉදිරියට අපි ගෙනියනවා. අත්‍යවශ්‍ය සේවාවකට අපේ ශාඛාවකට හෝ ප්‍රධාන කාර්යාලයට පැමිණීමට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ පහසුකම් ඔක්කොම අද ලෑසි කරලා තියෙනවා. නමුත් අපේ පරිගණක ජාලය තුලින්ද ඔන්ලයින් පේමන්ට් ගේට්වේ තුලින් ඒත් එක්කම අපේ කෝල් සෙන්ටර් එක තුලින් ඒ සෑම සේවාවක්ම සැපීමට අප කැප වී සිටිනවා. රක්ෂණ ක්ෂේත්‍රය ගැන කිසිම පැකිලීමකින් තොරව කියන්න පුළුවන් අපි ඒ හැම දෙයක්ම දීමට මේ අවස්ථාවේදී සූදානම් වෙලා ඉන්නවා. ඒත් එක්කම තමාගේ පොලිසිය එක කාලය යල්පැන ගියා කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි සෑම පාරිභෝගිකයෙක්ටම මාසයක් දික් කළා තියෙනවා ඒ කාල සීමාව. ඒ හැම අවශ්‍යතාවයක්ම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය විසින් සියලු දෙනෙක්ටම සිදු කර දෙනවා ඇත. හිඟයකින් තොරව සියලුම දිස්ත්‍රික්ක සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමට ව්‍යාපාරික සංගමයේ කටයුතු කරමින් සිටින බව කොළඹ ව්‍යාපාරික සංගමයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා සියත ප්‍රවෘත්ති අංශයට වාර්තා කරා. කොළඹ නගරය තමයි සියලුම තොග වෙළඳාම් යෙදෙන ක්ෂේත්‍රයන් වල මර්මස්ථානය තියෙන්නේ කොළඹ නගරයේ පිටකොටුව. ඒතකොට මේ වෙනකොට මේ රටේ පවතින තත්ත්වයත් එක්ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව සියලුම දිස්ත්‍රික්කවලට නගරවලට සැපයුම් ලබා දීම සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය ඇඳිරි නීතිය කාලය තුලත් ඒ අදාළ ක්ෂේත්‍රයන් වල ඉන්න ව්‍යාපාරිකයන් ඍජුවම ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒක ඇඳිරි නීතිය තිබුණත් අනිත් නගරවල ඉන්න ව්‍යාපාරිකයන්ට කොළඹට ඇවිල්ලා ඔවුන්ගේ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ලබා ගැනීමට අවශ්‍ය කරන මාසුකම් රජය විසින් ලබා දීලා තියෙනවා මේ වෙන. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන වලින් මේ වෙනකොට ජනතාවට අවශ්‍ය කරන එළවලු ලබා දීම දැන් කටයුතු කරගෙන යනවා. අද දිනේ සිට එළවලු ඊටම සහනදායී මිලට ලබා දීමට අද දිනේ ඉඳලා කටයුතු කරනවා. මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගමද පාරිභෝගිකයින්ට අවශ්‍ය සිය සේවාවන් උපරිම ලෙස ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම රාජ්‍ය සමාගමක් විදියට පූර්ණ රාජ්‍ය මැදිහත්වීම අනුව අපි ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ගේ නිවසට ලබා දීමේ ක්‍රමවේදයක් දැන් අපි හඳුන්වා දීලා තිබෙනවා. ප්‍රථමයෙන්ම ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම මේ වන විට දීප්ත ව්‍යාප්තව අලිනුදුරු 500 දෙනෙක් නම් කරලා තියෙනවා ගෙවලවලට ගෑස් ගේන්න. පාරිභෝගිකී අංශයේ දුරකථන අංකය තමයි 0112 5.5 8.8. ඔබට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ පාරිභෝගික සේවාංශයට කතා කළාට පස්සේ ඔබගේ ප්‍රදේශයේ ගෙදරටම ගෑස් දෙන අලිනුදුරයාගේ විස්තර ලබා ගන්න පුළුවන්. අවශ්‍ය තරම් තොග තිබෙනවා, අවශ්‍ය තරම් පිරවීම කරනවා, අවශ්‍ය තරම් බෙදා හැරීම කරනවා. ගෙදරට ගෑස් ගෙන්නා ගැනීමේ නිවැරදි ක්‍රමවේද පමණක් අනුගමනය කරන්න කියලා අපි ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ඉල්ලා සිටිනවා. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත සහන් ලබා දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන් වෙත විශේෂ නිවේදනයක් අද නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව 2020 මාර්තු මාස 23 වන දිනදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දුන් උපදෙස් ප්‍රකාරව බදු ගෙවන්නන් වෙත සහන සලසා දීමට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුණා. ඒ අනුව 2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ධ ගෙවීම යටතේ පෙබරවාරි මාසය සඳහා 2020 මාර්තු මාස 20 වන දින ගෙවිය යුතු වූ සහ මාර්තු මාසය සඳහා 2020
අප්‍රේල් මස 20 වන දින ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත එකතු කළ අගය මත බද්ධ කිරීම සඳහා 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා ඉඩ සලසා දී තිබෙනවා. ඒ අනුවම කාල සීමාව සඳහා 2020 අප්‍රේල් මස 30 වන දින හෝ ඒ දිනට පෙර කරනු ලබන ගෙවීම් නියමිත දිනට කරනු ලබන ගෙවීම් සේ සලකනු ලබන අතර පද්ධතිය මගින් අදාළ කාල සීමාව සඳහා ප්‍රමාද ගෙවීම් මත පණවඬු ලබන දඬනය ඉවත් කිරීමට කටයුතු කරන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම රේගුවේදී සහ ආයෝජන මණ්ඩලයේදී එකතු කළ අගය මත බද්ධ විලම්පනය කිරීම යටතේ විලම්පනය කරන ලද එකතු කළ අගය මත බද්ධට හිලව් වශයෙන් ඉදිරිපත් කළ යුතු බැර වවුචර් පත් සම්බන්ධයෙන් නිකුත් කරන ලද කාලය දීර්ඝ කිරීමේ ලිපිය අප්‍රේල් මස 30 වන දිනට පෙර අවලංගු වන වලංගුභාවය අදාළ ලිපිවල දක්වා ඇති අවලංගු වන දිනේ සිට තවත් මාසයක කාලයක් දීර්ඝ කර තිබෙනවා. මේ අතර තාවකාලික එකතු කළ අගය මත බද්ධ යටතේ ලියාපදිංචි සහතිකයක් නිකුත් කර ඇතනම් සහ එම ලියාපදිංචි සහතිකයේ වලංගුභාවය අප්‍රේල් 30 වන දිනට පෙර අවසන් වන්නේ නම් එම සහතික සඳහා වලංගු කාල සීමාව 2020 අප්‍රේල් 30 වන දින දක්වා දීර්ඝ කිරීමටද තීරණය කර තිබෙනවා. එමෙන්ම එකතු කළ අගය මත බදු පනතේ විධි විධාන අනුව පෙබරවාරි මාසයේ සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාව 2020 මාර්තු 31 වන දින භාරතීය යුතුවන අතර එම කාල සීමාව සඳහා වන එකතු කළ අගය මත බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙබ් අඩවියේ ඒ සේවාව හරහා නියමිත දිනට ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා දී ඇති බවද දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා. කෙසේ වෙතත් එකතු කළ අගය මත බදු වාර්තාව ඒ සේවාව හරහා හෝ ගෙනවිත් බාර දීමට නොහැකි තැනැත්තන් සඳහා අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට 2020 අප්‍රේල් මස 30 වන දින දක්වා ඉඩ සලසා දී තිබෙනවා. ඉරණි බිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය COVID-19 වෛරසය ආසාදිතයින් බවට සැකකරන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට විමර්ශන මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කරමින් පුද්ගලයින් 50 දෙනෙකු ඇතුළත් කළ හැකි මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය පවසනවා. ඉරණවිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය ස්ථානයේ කඩිනමින් කොරෝනා වෛරස ආසාදනය වූ රෝගීන් වෙනුවෙන් විමර්ශන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඊයේ පසුරුවේ අමාත්‍ය පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සහ යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්ම මහත්මීන් නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටියා. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා යුද හමුදාපතිතුමාට දැනුම් දීලා තිබුණා මෙම ස්ථානය තාවකාලිකව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීලා තිබුණා. ඒ අනුව යුද හමුදාවේ සම්පූර්ණ මැදිහත්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධීකරණය කරලා මේ රෝහලක් බවට පරිවර්තනය කරන්නයි දැන් කටයුතු කරගෙන යන්නේ. අපි බලනවා ඉතාම ඉක්මනින් මේ පරිශ්‍රය රෝහලක් බවට පරිවර්තනය කරන්න COVID-19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් විදිහට විශේෂයෙන් අද සාකච්ඡාවේදී අපි තීන්දුව කරගත්තේ 50 දෙනෙක් පමණ මේ රෝහලේ කොරෝනා රෝගිය සම්බන්ධයෙන් සැක කටයුතු රෝගීන් ආවොත් 50කට මෙතන ප්‍රතිකාර ලබා දීම. කොරෝනා වෛරසය විශේෂයෙන්ම මේ ස්ථානයේ දැන්ටත් යුද හමුදා කඳුරකුත් පවත්වාගෙන යනු ලබනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම මෙහි උත්තලම් දිස්ත්‍රික්කයේ මීගම්මුවට උතුරෙන් ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව වෙනුවෙන්ම තමයි මේ සහනයක් වශයෙන් මේ ස්ථානය ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපි බලන්නේ යුද හමුදා වගින් යුද හමුදාවේ ඉංජිනේරු සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉංජිනේරුවන් යොදවලා වෛද්‍යවරුන් දෙන ආකාරයට හැකියමනින් මෙම ස්පිත්තාලයක් හැටියට පවත්වා ගන්න අපි උත්සාහ කරනවා. නිරෝධායන මධ්‍යස්ථානයක් නෙවෙයි මෙම ස්ථානය, මේ ප්‍රදේශයේ, මේ අවට ප්‍රදේශයේ COVID-19 කියලා සැක කරන. දැන් මේකෙදි වෙන්නේ සමස්ත පරිශ්‍රයම COVID-19 සැක කටයුතු රෝගීන් පමණයි ඇතුල් කරනු ලබන්නේ. මේතන වුණත් කෙළවරේ පුළුවන් නිරෝධායනය කරන්න. ඒ කරන්නේ සමූහ නිරෝධායනය නෙවෙයි, යම්කිසි පුද්ගලයෙකුට ගෙදරක ඉඩ නැත්නම් එවැනි අවස්ථාවකදී ඒ පුද්ගලයාව නිරෝධායනය කිරීමේ හැකියාව තියෙනවා. මේ අතර කාය චිකිත්සාව සහ ප්‍රජා සෞඛ්‍ය ප්‍රධාන කොටගත් ආයුර්වේද වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් යුත් දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික කමිටුවක් විසින් කොරෝනා උවදුර මැඩ පැවැත්වීම සඳහා විශේෂ වාර්තාවක් සකස් කර ඇති අතර කෙටි කාලීනව සහ දිගු කාලීනව ගතයුතු විසඳුම් හා ක්‍රියාමාර්ග ඇතුළත් එම වාර්තාව ඊයේ පෙරවරුවේ කමිටුවේ කැඳවුම්කරු ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ටී වීරරත්න මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය වෙත බාරදී දැනුවත් කිරීමේ හමුවක් පැවැත්වුණා. රුපියල් 180ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පණවා ඇති ඇඳිරි නීතිය කාල සීමාව තුළ බෙදා හැරීමට සූදානම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 840ක් සමග කාන්තාවන් දෙදෙනෙකු කටාන පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක් සහ නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්. කටාන පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව කටාන මිරිස්වත්ත ප්‍රදේශයේ මාසිකව රුපියල් 16,000ක කුලී පදනම මත මිලට ගනු ලැබූ නිවසක් තුළ පිරිමි පුද්ගලින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනා මෙලෙස මත්කුඩු බෙදා හැරීමට ඇසුරුම් කර සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ. මොවුන් අත්අඩංගුවට ගැනීමේදී මත්කුඩු ප්‍රවාහනය කිරීමට උපයෝගී කරගන්නා සුකූපභෝගී වෑන් රථයක්, ජංගම දුරකථන 15ක්, ඉලෙක්ට්‍රොනික තරාදියක් මෙන්ම ස්වර්ණාභරණ තොගයක්ද එහි තිබී සොයාගෙන ඇති අතර පොලිසිය එම ස්ථානයට ළඟාවනවත් සමග පිරිමි සැකකරුවන් දෙදෙනා අදාළ ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා. මේ අතර ඊයේ පසුරුවේ කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරන ලද හදිසි වැටලීමකදී අලව්ව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් 50ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 25 යන වයස්වල පසුවනවා. ඉන් එක් සැකකරුවෙකුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවස තුළ තම පියා විසින් මෙම මත්පැන් නිෂ්පාදනය සිදුකරන බවට හෙළි වී ඇති අතර එම ස්ථානයේ තිබී තවත් නීති විරෝධී මත්පැන් බෝතල් 40ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අලව්ව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා. දැන් අවධානය විදේශීය පුවත් වෙත. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් දිලිඳු රටවලට ලබා දී ඇති ණය පහසුකම් අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ලෝපුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් දිලිඳු රටවල් සඳහා ලබා දී ඇති ණය පහසුකම් අත්හිටවන ලෙස ලෝක බැංකු සමූහය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙවැනි විට ගෝලීය වශයෙන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බවයි එම සංවිධාන පෙන්වා දෙන්නේ. ඒ අනුව දිලිඳු රාජ්‍යයන් 76ක් පිළිබඳ සලකා බලා ඇති බවයි ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත්තේ. මෙම රාජ්‍යයන් අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී නැහැ. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය අවසන්. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.